අපි අද රසම රස බුරිටෝස් හදමු. Loaded with happiness and flavors. මුලින්ම බුරිටෝ එක රැප් කරගෙන රොටි එක හදාගෙනෙමු. මම ගන්නවා හොඳට හලාගත්ත පාම් පිටි කෝප්ප දෙකක්. ඔයා කැමති නම් ඔයාට පුළුවන් පාම් පිටි භාගයකට ආට පිටි භාගයක් දාලා මේ රැප් එක හදාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, එක ලුණු කුඩු තේ හැඳි භාගයක්. ඊළඟට තෙල් මේස හැඳක්, ඔයා කැමති තෙල් වර්ගයක් ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ වතුර පොඩ පොඩ එකතු කරලා මේක අතේ නොඇලෙන ගානට එනකන් සොෆ්ට් ඩෝ එකක් හදාගන්න ඕනේ. පිටිකෝප දෙකකින් සමනේ බුරිටෝ රැපර්ස් 8ක් 6ක් අතර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයා සතියේටම මීල් ප්‍රෙප් කරන කෙනෙක් නම් ටිකක් ලොකු ප්‍රමාණවලින් ගන්න. මොකද මේ රොටි එක හදාගත්තට පස්සේ ටිකක් කල් තියාගන්නත් පුළුවන්. ඩෝ එක හදාගන්න මට ගියේ වතුර කෝප භාගයකට වඩා චුට්ටක් අඩු ප්‍රමාණයක්. ඒක ඔයා ගන්න පිටි එකේ ක්වලිටි එක මත තීරණය වෙනවා. ඒ නිසා චුට්ට චුට්ට වතුර කරලා අනාගන්න. ඊට පස්සේ මේ ඩෝ එක හොඳට කවර් කරලා විනාඩි 30ක් විතර තියෙන්න අරින්න. බොරිටෝ එක ඇතුළට දාන ෆිලින් එකේ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක විදිහට අද මම පාවිච්චි කරන්නේ ටෝෆු. ටෝෆු එක චුටක් ෆ්‍රයි කරලා සෝසස් ටිකක් එකතු කරලා දැමම ගොඩක් රස නිසා මම ලුණු ටිකක් සුදු ලුණු ටිකක් කපා ගන්නවා. ඔයාට ටෝෆු වෙනුවට ඕනම මීට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ෆිලින් එකට දාන සලාඩ් එකට මම ගෝවා කපා ගන්නවා. මේ සලාඩ් එකට වතුර ගතියෙන් අඩු ඕනම එළවලුවක් වාට එකතු කරගන්න පුළුවන්. විශේෂම පිපිඤ්ඤා වගේ දේවල් එකතු කරන්න එපා. එකට හේතුව අපි ටිකක් වෙලා තියලා තිනකොටම බුරිටෝ එක ඇතුලේ වතුර ගතියක් එනවා අපි පිපිඤ්ඤ එකතු කරාට පස්සේ. ඊළඟට මම ටෝෆු එක ටෙම්පරාදුවක් දාගන්නවා. මුලින්ම ටෝෆු කැලි ටික චුට්ටක් උතර ෆ්‍රයි කරගන්න ඕනේ. මේක ෆ්‍රයි වෙන අතරතුර මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට අපි කපාගත්ත ලුණු සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. තව මම මේකට එකතු කරගන්නවා කැලමිරිස් තේ හන්දක් එක තක්කාලි සෝස්. මේකට ඔයා කැමති නැතව සෝස් වර්ග, ඒ වගේම ස්පයිසස් එකතු කරලා කැමති විදිහට ටෙම්පරාදුව හදාගන්න පුළුවන්. අන්තිමටම මම මේකට සීනි මිස හන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. ඇත්තටම ටෝෆු එකත් එක්ක සීනි කැරමලයිස් වුණාම හරිම රසක් එනවා. If you haven't tried this trick, just give it a try because it's so good. ෆිලින්ග් එකට දාන ටෝෆු ටික ලෑස්ති. ඊළඟට අපි සලාඩ් එක හදාගමු. සලාඩ් එක හදන්න කලින් ගෝවා එක කපලා හොඳට වතුර බේරෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳින් භාගයයි. ඊට පස්සේ මම ලෙමන් ටිකක් එකතු කරගන්නවා. මේකෙ චුට ඇඹුල් රසක් එනවා. Mix 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 and we are done. මම හදාගත්ත ඩෝ එක මම කොටස් 6කට බෙදාගන්නවා. මොකද මම අද බොරිටෝ එක ටිකක් ලොකුවට හදාගන්නවා. වාගේ ටේබල් ටොප් එකට හොඳට පිටි ටිකක් ඉහලා මේක ගොඩාක් තුනියට හදාගන්න ඕනේ. රොටි එක හදාගෙන යනකොට සර්ෆේස් එක ඇලෙනවා වගේ නම් තව හොඳට පිටි ටිකක් ගාගන්න ඕනේ. තෙල් ගන්න එපා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ මේ රොටි එක පුච්ච ගන්න ඕනේ. මේ රොටි එක පරාට වගේ ගොඩාක් පුච්ච ගන්න ඕනේ නැහැ. ඒකට හේතුව අපි බොරිටෝ එක රැප් කරාට පස්සෙත් මේ කයපාරක් රත් කරනවා. සහ මේක ගොඩාක් කර වෙලා හයියට આવොත් එහෙම බොරිටෝ එක උතාගන්න ටිකක් අමාරුයි. ඔයා හදාගන්න රොටි උණුවෙම මේ විදිහට භාජනයකට දාලා රෙදි කැලකින් වහලා තියාගන්න. එතකොට මේක ඉක්මනට වේලෙන්නේ නැතුව හොඳට තෙතට තියෙනවා. ඊළඟට මම බුරුටෝ එකේ ෆිලින්ග් එකට බත් එක ලෑස්ති කරගන්නවා. මම මේකට පාවිච්චි කරා මිංචි කොළ, සොය සෝස් තේ හැඳක්, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර. ටෝෆු එකටත් මම ෆ්ලේවර්ස් එකතු කරපු නිසා මම සිම්පල් විදිහට බත් එක හදාගත්තා. කැමති විදිහකට මේ බත් එක හදාගෙන එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ලෝ කාබ් ඔප්ෂන් එකකට යනවා නම් බත් එකතු නොකර වෙනුවට වෙන මොන හරි සලාඩ් එකකින් ආට මේක රිප්ලේස් කරන්න පුළුවන්. බුරුටෝ එකක් ඇතුලේ ෆ්ලේවර් එක ගොඩාක් වැඩි කරන්න එකට දාන සෝස් එකකින් ඉතින් මම අද ජාති දෙකකින් සෝස් හදා ගන්නවා. ඉතින් පළවෙනි සෝස් එකට මම එකතු කර ගන්නවා මයනයිස් මේස හැඳක්, තක්කාලි සෝස් මේස හැඳක් එක හොට් සෝස්. හොට් සෝස් එකේ තියෙන ස්පයිසිනස් එක අනුව ආට කැමති ප්‍රමාණයක් කැමති රසකට එකතු කළ මේ සෝස් එක හදා ගන්න පුළුවන්. This flavor is one of my favorite. ඊළඟට මම ඊළඟ සෝස් එක හදා ගන්නවා. ඒකටත් මයනයිස් මේස හැඳයි, තක්කාලි සෝස් මේස හැඳයි. ඊට පස්සේ මම හොට් සෝස් එකතු කර ගන්නවා. මේ හොට් සෝස් එක ගොඩාක් සැර නැහැ but loaded with flavors. So I like it. ඊළඟට බුරිටෝස් ටික ඔතා ගන්න තමයි තියෙන්නේ. බුරිටෝ එකක් ඔතනකොට එක ගොඩක් තදට හිටින ඔතන්න ඕනේ. නැත්නම් අපි එක ආයෙමත් රත් කරනකොට දිගාරෙන්න පුළුවන්. බුරිටෝ එකක් ඇතුලේ ෆිලින් එකක් දාද්දි ඔයාලට කැමති ෆිලින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කැමති සෝස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. So the options are limitless. ඉතින් ඒ වගේම මේක ෆුල් මීල් එකක්. ඔයා මීල් ප්‍රෙප් කරන කෙනෙක් නම් එක එක ෆ්ලේවර්ස් වලින් බුරිටෝස් හදලා ආට සතියෙම තියාගන්න පුළුවන් මේක. මේක ඔතනකොට අනිවාර්යෙන් දෙපැත්ත එජස් දෙක සීල් වෙන මේ විදිහට ඔතා ගන්න ඕනේ. එහෙම නැත්නම් සෝස් එක එළියට යන්න පුළුවන්. And I'm adding some additional hot sauce to make it really really hot because I like it. ඉතින් සාමාන්‍ය බුරිටෝ එකක කැලරි කවුන්ට් වෙන ආදාන ෆිලින් එක අනුව ඔයාලට කැමති විදිහට මේකේ තියෙන ප්‍රෝටීන් කන්ටෙන්ට් එක, කාබ්ස් කන්ටෙන්ට් එක, ඒ වගේම එළවලු තියෙන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා වොලියුම් ඊට කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයාගේ බඩ පිරෙනවාට වඩා ලොකු ආහාර ප්‍රමාණයක් ගන්න ඕන නම්, ඔයාලට පුළුවන් මේ බුරිටෝ එක ලොකුවට හදාගන්න සලාඩ්ස් එකතු කරලා. මොකද සලාඩ්ස් වල තියෙන ගොඩාක් අඩු කැලරි ප්‍රමාණයක්, ඒ වගේම එළවලු වල ගොඩාක් හොඳ නියුට්‍රිෂන් බෙනිෆිට්ස් තියෙනවා, විශේෂයෙන්ම ෆයිබර්. මේ විදිහට රැප් කරගත්ත බුරිටෝ සාමත් පෑන් එකේ තියලා මේ විදිහට කුක් කරගෙන ඔයාලට කන්න ගන්න පුළුවන්. Look at this, loaded with happiness and flavors in each bite. Enjoy!